සුබෝදය සනක් ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා අපි අද දවසට අද බ්‍රහස්පතින්දා දවස. ඉතින් බ්‍රහස්පතින්දා පියුම් වෙලත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට මම අද කියන්න ඕනේ කියලා විශ්වාස කරන කාරණාව තමයි ජීවිතේ ප්‍රතික්ෂේප වීම. ඔබ ජැක්මා ගැන අහලා තියෙනවද? ජැක්මා කියලා කියන්නේ චීන ජාතිකයෙක්. එතකොට අලිබබා සමූහ ව්‍යාපාරයේ ඔහු අධිපති විදිහට කටයුතු කරනවා. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ අතරේ 21 වෙනි තැනට හිමිකම් කියනවා ඇමරිකානු ඩොලර් බිලියන 48.1 වත්කමක් සමගින්. ජැක්මා අද ඔතන ඉන්නේ ජැක්මාගේ ජීවිතේ ඔහු අරගෙන ආපු දේවල් නිසා නෙවෙයි. අන්න ඒ නිසා මේ කතාව ඔබේ ජීවිතයට වඩාත් වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ජීවිතේ සමහර දේවල් තියෙනවානේ. ඒ දේවල් අපිව ප්‍රතික්ෂේප කිරීම හරහා ජීවිතේ අපි දිනනවා. ජැක්මා කියලා කියන්නේ සාමාන්‍ය චීන පවුලක ඉපදිච්ච කෙනෙක්. ඔහුගේ පුංචි කාලේ කිලෝමීටර් 17ක් බයිසිකලේ පැදගෙන එනවා චීන හෝටලයකට. එහි එන විදේශිකින් මුණගැහෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන්ට මඟ පෙන්වන්න. අවසානයේ ඔහු ඉගෙනගෙන ඔහු විශ්වවිද්‍යාල වරම් ලැබලා පළවෙනි අවුරුද්ද ඔහු එක වතාවක් සමත් වෙනවා. දෙවැනි අවුරුද්ද ඔහු තුන් වතාවක් අසමත් වෙනවා විභාගේ. ඔහුම ගිහිල්ලා අවසානයේ ඔහු රස්සාවල් ගොඩාක් කරන්න උත්සාහ කරනවා. බල ලෝකේ ප්‍රසිද්ධම කම්පැනි එකක ඔහු රස්සාවට ගිහිල්ලා තවත් 24 දෙනෙක් එක්ක තරඟ කරා. දැන් 23 දෙනාම තේරෙනවා ඔහු ඉවත් වෙනවා. එතකොට පොලිසියට යන්න ගිහිල්ලා එහිදී 4 දෙනෙක් එක්ක තරඟ කරලා අනිත් 3 දෙනාම තේරෙනවා ඔහු ඉවත් වෙනවා. හාවඩ් විශ්වවිද්‍යාලයේ ඔහුගේ අයදුම් පත්‍රයේ 10 වතාවක්ම ඔවුන් ඉවත් කරනවා. හැබැයි ජැක්මා අද වෙනකොටත් ජීවිතේ තමන්ගේ ජයග්‍රහණය කරා ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔහු කියන කාරණාව ඔබට වඩාත් වැදගත් වේ. ඔහු කියනවා ජීවිතේ ඔබ අරගෙන එන දේවල් නෙමේ වැදගත් වෙන්නේ, ඔබ වර්තමානයේ ඉන්න තත්ත්වයයි වැදගත් වෙන්නේ. අංක 1, කිසිම කෙනෙක්ට චෝදනා කරන්න එපා. ඔබ ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරා යනවා නම් ඔබේ උත්සාහය විශ්වාස කරන්න කිසිම කෙනෙක්ට චෝදනා කරන්න එපා. ඔබත් එහෙමයි, ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරා යනවා නම් කිසිම කෙනෙක්ට චෝදනා කරන්න එපා. අපි ඔබට අද දවස වෙනුවෙන් බොහොමයක් දේවල් රැගෙන ඇවිල්ලා තියෙනවා තිළිණ කරන්නට. ඉතින් ඒ විශේෂ කාරණා අතරේ අපි වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අද දවසේ යොමු කරනවා. ඒ හරහා සුබ දවස විශේෂාංගයෙන් ඔබට වඩාත් වැදගත් කරුණු කාරණා බොහොමයක් දැනගන්න පුළුවන් වෙයි. තමන් කැමති දේවල් කොහොමද ජීවිතේට ලං කරගන්නේ? පහුගිය දවසෙත් අපි ඒ ගැන කතා කරා. හිදිගුවක් විදියට තමන් කැමතිම දේවල් ජීවිතේට ලං කරගන්න විදිය අපි ඔබට දැනුවත් වෙමු. විශේෂාංගයෙන් තිලින කරන්න සූදානම්ින් ඉන්නවා. අද විශේෂ දවසක් ශ්‍රී ලාංකික ජනතාවට. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද ඔවුන්ගේ 154 වෙනි සංවත්සරය පොලිස් දිනය සමරනවා. ඒ වෙනුවෙන් කතා බහ කරන්නත් අපි සූදානම්ින් ඉන්නවා. අවසාන වශයෙන් අපි ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්ින් ඉන්නේ විශේෂයෙන් කාන්තාවන්ට වැදගත් වන රෝගී තත්ත්වයක් පිළිබඳව නිරෝගී සුව විශේෂාංගය හරහා. මේ සියල්ල සමගින් උදැසන 10 දක්වා රැඳෙන්න අපි ඔබට ආරාධනා කරනවා. අපි යොමු වෙනවා අපේ පළවෙනි විශේෂාංගයට. මේ සුබ දවස. අද සුපුරුදු විදිහටම අපි මේ වෙලාව වෙන් කරගන්නේ ඔබත් එක්ක ජ්‍යොතිෂ පිළිබඳව, එහෙමත් නැතිනම් වාස්තු විද්‍යාව පිළිබඳව කතා කරන්න බොහොම ප්‍රවීණ, ඒ පිළිබඳ හසල දැනුමක් තියෙන අධ්‍යක්ෂ සහිත පුද්ගලෙක් සමගින්. ඔහු තමයි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී ජගත් කුමාර මහත්මයා. අයිබන් සුබෝදයසන ජගත් මහත්මයා එනවා කියලා කියන්නේ ප්‍රශ්න ටිකක් වැඩිපුර අහන දවසක්. ඉතින් ඔබට ඒ හැකියාව තියෙන අද දවසෙත් මැදිරියට කතා කරන්න 2115 299 299 1115 299 299 මැදිරියේ දුරකථන අංකය අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. දැන් අපි පහුගිය දවසක ඉතාමත් පැහැදිලිව වහල ගැන සහ වාස්තු විද්‍යාව පිළිබඳව කතා කරා. හැබැයි අපි ටිකක් ඉතුරු කරගත්තා මේ ඉතා පුළුල් මාතෘකාවක් නිසා. ජගත් මහත්මයා අපි මෙන්න මෙතනින් පටන් ගමු. දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ අපි දැකලා තියෙනවා තාක්ෂණයත් එක්ක නේද, දැන් මේ අලුත් අලුත් විලාසිතා ක්‍රම ඇවිල්ලා ලස්සන වහල අපි දකිනවා ගෙවල් වල. හැබැයි මේවා තියෙන වාස්තු විද්‍යාත්මක පැත්ත කෙරෙහි අවධානය යොමු නොවීම නිසා යම් කිසි ආකාරයක ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි මෙතනින් ගමුකෝ. කාන්තාවක් විවාහ කරගෙන එක ගෙදරකට යනවා. ඇය මේ විවාහ වෙන්න කලින් හරිම සරල හරි නිවිච්ච චරිතයක්. හැබැයි ගියාට පස්සේ වදක භාර්යාවක් බවට පත් වෙනවා. මේකට වහලේ බලපෑමක් තියෙනවද? මෙහෙමයි තිල්ලි, මේවයි වහලයක් කියන වචනේම හැදිලා තින්නේ වහ ආලය.
ආලේ කරනකොට ගෝල් පේස් පැත්තේ කියලා බානු හාසිරුන වහගෙන ඉන්නේ කුඩේ ආඩිලා බූදු බූදු වල දිගේ ඉන්නව දැකලා තියෙනවනේ ඔව් එතකොට ආලය කරනවා කියන්නේ ආලය කියන්නේ පපුව දෙනවා කියන එක ආලය එතකොට ආලය කරන්න නම් වහ ආලය වහගෙන ආලය කරපන් කියලා කිව්වා වහගෙන ආලය කරන් තමයි වහ ආලය වහලේ උනේ එතකොට ඉස්සර තිබුණේ පියස්ස තනි ඵලේ පියස්ස කියන්නේ ප්‍රිය ක්‍රීමට යොදා ගන්නා වූ අස්ස පිය ප්‍රිය අස්ස තමයි පියස්ස උනේ එතකොට පියස්ස වදි දෙන්නෙක් එකතු වෙන්න බෑ වහගෙන ආලය කරන්න දෙන්නෙක් එකතු වෙන්න ඕනේ ඒක තමයි ඵල දෙකට ආවේ ඵල දෙකට බුදුන් ගැටලිය දාලා ඵල දෙකට ගැහුවා තාපුවා මේ අපේ බෝන්ඩ් එක තියෙන පපුවේ මැද්ද මේ බෝන්ඩ් එක මැද්ද තියෙනවා ඉලයට මේ ඉලයට සම්බන්ධ වෙලා තියෙන පොල් පොල්ලිටු වගේ මේ දෙපැත්තට මාළුවා ගැට සැකිල් දැකලා තියෙනවා එතකොට මේ යටලි ගහද්දී එහෙම මූණට මූණ තියලා එකට කියන තොත්තුව ගන්නවා කියන තොත්තුව කියන්නේ මොකද හාදුව හාදුව එතකොට දෙන්නගේ එකතුට වලපාන දෙයක් තමයි වහලේ එතකොට මේ සුභා ධර්මය සංකේතවත් කරලා තියෙනවා සුභා දහම සංකේතවත් කළා අපේ පැවැත්මට. එතකොට මේ සංකේතය වැරදි ආකාරයකින් වුණොත් මේ සංකේතයෙන් අපිට පෙන්වන්නේ උඹේ පැවැත්මට මේක බලපානවා කියන එක. එතකොට අයහපත් පැවැත්මකට පීඩනයක් ඇති කරන දෙයක් හැටියට අපි ගෙදරකට යමක් ගත්තොත් ඒකේ විපාක ඒ ගෘහණියට සහ ගෘහ මූලිකයට විඳින්නට වෙනවා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔබ නිතරම පිනිබාන තැනක ඉන්නවා. එතන පින්න එනවා. ඔයා දන්නේ නැහැ. ඔයාට වාසියක් විතර යනකොට පීනස එනවා. ඔයා පීනස සහ රෝගී බවට පත් වෙනවා. එතකොට රෝගී බවට පත්කලේ උඩ ඉන්න ග්‍රහයද ඔබ කරපු ක්‍රියාවද එහෙම නැත්නම් පාරිසරික බලපෑමද? පාරිසරික බලපෑමෙන් අපිට මිදෙන්න තමයි මේ අපි මේ සංකේතවත් කරලා ගෙවල් දොරවල් හදාගන්නේ. ඒ වගේ බලපෑම යම් ප්‍රමාණයකට අඩු වැඩි කරගෙන යන්න. පංචමහා භූතය සමතුලිත කරගන්න. මහා භූතය කියන්නේ ඒක භූත කියලා කියන්නේම පේන්නේ නැහැ කියන එකයි. පංච කියන්නේ අදාළ පහ. ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ. මේ පඨවි ඊළඟට විඤ්ඤාණ. විඤ්ඤාණ ධාතුෙන් තමයි මේ පහ එකතු කරලා තියෙන්නේ. එතකොට මේ ශක්තිය දුර්වල වෙන පිහිටීමක් ගෙදරක තියෙනවා අපි දන්නවා යාට මේ වගේ දෙයකට මුහුණ දෙන්න. සමහර ගෙවල් වලට ගිහිල්ලා ඒ තියෙන සැලස්වල් දැක්කම අපි අහනවා යාට මොකද මේ ළඟදී හැම තැනකට මං ගියා. ඇත්තටම මේගොල්ලන්ගේ මහත්යයි ඉන්නේ. දවක වැඩ කරන්නේ මේ ඒ ඉතාලම අයපත්තර මට මේ පින්තුරු ටික ගේන්න බැරිව ලබන පාරම පෙන්නන්න ප්‍රධාන දොර උඩින් යටලිය ගන්න. ඉතින් අනිවාර්යෙන් මං ගියේ ගමන් කෝවා මෙතන මේ ගෙදර මානසික ව්‍යාධි ඇති කරන මහත්ය වැඩක් නැහැ කෝ කතා කරලා උදුම මානසික ව්‍යාධියක ඉන්න අපි ඉන්නේ. ඒ කියන්නේ වහලක බර අල්ලගන්න හැම විශ්ේම උදුම් යටලිය. එතකොට මේවා ඒ කාලේ පුරාණේ පටන් මේ විදිහට හැදුවේ ඒක දැන් අපි පන්සලක් හදනකොට මේක උතර අහගන්න පන්සලක් හදනකොට පංචකාමයේ සලා හරින්න තමයි පන්සල් හදන්නේ. පුරාණ රජමහා විහාර මේ අද හදන අසපු නෙමෙයි මම මේ කියන්නේ. අද හදන්නේ ගෙවල්. අසපු ගැන නෙමෙයි කියන්නේ පුරාණ රජමහා විහාර ඒ කාලේ රජදරුවෝ හැදුවේ පංචකාමයේ සලා හැරලා ලෝකෝත්තර වෙන්න. හරිද? ඒක තමයි අපි බෝධියක් වටේ නිවන් දකින්න කැමති නම්. පොහේට පන්සලකට ගිහිල්ලා අපි නිවන් අරමුණු කරගලා බෝධියක් වටේ කරගෙනා නම් අපි යන්න ඕනේ වාමාවෘතු. ලෝකෙට එච්චිත දේ ලෙහා ගන්න. හරිද? ලෝකෙට එතන පැත්ත තමයි දක්ෂිණාවෘත කියන්නේ. මේක තමයි උරුලෝසුව කටුව කරගෙන දකුණට. ලෝකේ කරකවන්නේ දකුණට. එතකොට දකුණට කරකවනකොට මේ සුභා ධර්මයේ බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා ගහක් ගාවට ගිහිල්ලා වැලක් ගස් වටේ ඉතිච්ච වැල් දිහා බලන්න. වැල ඉතින්නේ කොයි පැත්තද? දකුණු පැත්ත දක්ෂිණාවෘතයේ තියෙති තමයි උඩට යන්නේ. එතකොට අපි පඩි පෙළක් ගෙදර ගහනකොට දක්ෂිණාවෘතෝ කැරිගේ තමයි යන්න හදන්නේ. පන්සලකට යමක් පඩි පෙළක් අපි හදනවා නම් ඒක වාමාවෘතෝ ගන්න. ඇයි? ඉතිච්ච දේ ලෙහාගෙන ලෝකෙක ඈතර වෙන්නේ. ඒක තමයි බුදු පියාණන් වහන්සේලාගේ ඕර රූප ධාතුව වාමාවෘතෝ කරගිලා තියෙන්නේ. වාමාවෘතෝ. ලෝකෙ පටිසෝතගාමි. ඒක අනුසෝතගාමි. ආ පටිසෝතගාමි කියලා කියන්නේ අපි ලෝකෙට ඈතනවා. අනුසෝතගාමි කියන්නේ තලිය ගඟේ දැම්මහම උඩුගම් බලায়න. යනාතට යන්නේ. අපි ඔක්කොම යනාතට යනයි. සීලුම පෘථග්ජනයෝ පටිසෝත ගාමි යනාතට යන්නේ. ඒක තමයි ලෞකික කියන්නේ. ලෝකෝත්තර කියන්නේ ඒක. ඒක තමයි වහලයක් ගහනකොට දේවාලයක පන්සලක අෂ්ටඵල වහල ගහන්නේ. ආරි අෂ්ටාංගික කියන එක අට. හරි අට මග යන අෂ්ටඵල වහලේ වදින්නේ. එතකොට දේවාල ගහනවා වහල හතරම එකට එකතු කරලා කැණි මඩල. ඒ කැණි මඩල ගහන්නේ මේ
භාවනා මේ කියන්නේ බණ වඩුවේ. හා. බණ වඩුවේ කැණි මඩල ගහලා පාද හතර බෙදලා බ්‍රහ්ම පාදයේ බෙදනවා ඊළඟට දේව පාදේ දෙවියන්ට කවුළු හතරක් තියෙනවා ඊළඟට මනුෂ්‍ය පාදේ ප්‍රේත පාදේ අත්තරන. ඔය විදිහ තමයි ඒ අන්තර්ක්ෂ බලය ගෙන්න ගන්න හදන්නේ. ඒතකොට අන්තර්ක්ෂ බලය ගෙන්න ගන්නකොට අර පිරමීඩ් වහලේ ගහන්නේ යටලියක් නැහැ. ඒක සිරස්. ඒක තමයි පිරමීඩ් සංකල්පය කවදාවත් ජීදරකට හරියන්නේ නැත්. දැන් අර ගොඩක් අය ප්ලාස්ටික් පිරමීඩ ගෙවල් වල අලෝගේ වාස්තු දෝෂ හරින්නේ නැහැ. සම්පූර්ණ වැරද්දක් මේක කරන්නේ. කිසි දවසක එහෙම කරන්න යන්න එපා. ඔබ ගත්තොත් අනිවාර්යයෙන් ඔබේ ලෞකික ජීවිතේ කඩා වෙනවා. මොකද හේතුව පිරමීඩ් වහලයක් කියන්නේ ඒකට සිරස්. ඒකට යටලියක් නැහැ. මුදු පැති හතරම සමානයි. පාද හතරම සමාන කරලා එකට එකතු කරනවා. පිරමීඩ් එකක් හොඳනම් මම කියනවා කෙනෙකුට පාද හතරම සමාන කරලා ගයක් හදලා ඒක ඇතුලේ කාමර බෙදලා මුදුන් ගැටලියක් නැතුව පිරමීඩ් වහලයක් ගහගෙන උඩ කොට තියාගෙන ඉන්න කියලා. මොකද වෙන්නේ? ගෘහ මූලික වැඩිකල් ජීවත් වෙන්නේ. මොකද පන්සලක් දැන් බුදු පියාණන් වහන්සේලාත් ගිහි ජීවිතයේ ගෙවනාට කියනවා තිරස්චීන විද්‍යාව. මේ ලෞකික දේවල් සීල්ම දේවල් තිරස්චීනයි. ඇයි? අපි තිරස් අතර යන්නේ. තිරස් චීන විද්‍යාව තිරස් චීන කියන්නේ තිරස් අතර යන්නේ. ලෝකේ යන අතර. එතකොට යටලිය දාන්නේ ඒකයි තිරස් අතර. තිරස් අතර යටලියක් දාලා වහල ගහන්නේ ලෞකික පැත්ත ලෝක යන අතර එකතු වෙලා කයි කාගෙන කයි බොයි දොයි. ඕක තමයි ඕන. ඒක මොකද? ලිගේවල් හදන්න, දරුවෝ හදන්න, කාර් ගන්න, වාහන ගන්න, ඉගෙන ගන්න ඔක්කොම තියලා සීල් එකක් වදිනවා කෙනෙකුට උපත්දී අවුරුදු 60යි, 70යි, 80යි, 65යි, 40යි කියලා අපිට වීසා එකක් වදිනවා. දැන් වීසා එකක් වැඩිලා තියෙනවා ලංකාවේ ඉන්න 75යි කියලා කියමුකෝ. දැන් 60ක් ඉවරයි. තව 15යි වීසා එක ගෙවෙන්න තියෙන්නේ. එතකොට ඇති කිය, ඒ වීසා එක ගෙවෙනස්සේ අපි එකතු කරනවා ගේ හදනවා, ළමයි හදනවා, දරුවෝ හදනවා ඔක්කොම කරලා වීසා එක ගෙවුනට පස්සේ අර ඔක්කොම තියලා යනවා. ඒක තමයි තිරස්චීන විද්‍යාව කියන්නේ. සිරස් කියන්නේ ලෝකයෙන් එතර වෙන දහම. උඩ අතට යන එක තමයි සිරස කියන්නේ. හරිද? ඒක තමයි පිරමීඩ් සංකල්පය. එතකොට ඒ සංකල්පය අපි උපයෝග කරගත්තේ රාවණ රජුගේ කාලේ ඉඳන් එන වායවරු කියන අපේම කට්ටියක්. ඒ හැදුවේ ලෝකෝත්තර වෙන්න ඒ දහම. මිසරේ මේක එකතු කරගත්තා. මමීස් නරක් නොවී තියාගන්න. ඒ රජදරුවන්ගේ මෘතදේහ නරක් නොවී තියාගන්න තිරස් ඒ අන්තරික්ෂ බලයේ ක්‍රියාත්මක වෙන හරි මැද. එතකොට ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ පිරමීඩ් එක ඇතුලේ ඒ බලවිනි රක් නොවී තියාගන්න ඒ ක්‍රමය ඒගොල්ලෝ උපයෝග කරගත්තා. අපි ඒක උපයෝග කරගත්තා කැණි මඩල ගහලා බණ මඩුවට දේවාලයට අන්තරික්ෂ බලය ගෙන්නගෙන හිත සමාධිගත කරගෙන සිරස් අතර ගිහ ලෝකයෙන් එතර වෙන්න. ඒක තමයි ලෞකික ජීවිතේ ගත කරන දේවල් සීලම තිරස් චීනයි කියලා කියන්නේ. දැන් ගිහි ජීවිතේ සිරස් අතරට යන අයට පන්සල පංචකාමයේ සලාහරින පන්සල හැදුවට පස්සේ පන්සලේ ඉන්න මහා සංඝරත්න එහෙම නැත්නම් මේ ධර්මයේ දකින්න ඇයට ගිහි ජීවිතේ ගිනි ගියා. ගිහි ජීවිතේ ගිනි ගියා. හරිද? එතකොට ඒගොල්ලන්ට ගිනි ගියක් වුණාට අපිට මේක තිරස්චීන යහපත් දෙයක්. ඒක තමයි කියන්නේ මේ පැවැත්මෝල් දෙකක්. එතකොට පන්සලක සහ ඒ පිරමීඩ් වහල දේවාල වලට ගැහුවේ ලෝකෝත්තර වෙන්න. හරිද? ඒ තිර අන්තරික්ෂ බලයේ ගෙන්නගෙන අපේ හිත සමාධිගත කරා මෙතනින් ඉතර වෙන්න. ඒගේ ගෙට ගත්තොත් මොකද වෙන්නේ? ඒක තමයි අපි කියන්නේ ලොකු බුදු පිළිමයක්. කිසි දවසක තරුණ අමසමි වෙන පුංචි අවස්ථාවක් දෙන්න තියෙනවා. අපි ආයුබෝවන් සුබදාසනක් කියලා ශාලිකා මහත්මිය පිළිගන්නවා. ඔබේ උපන් දිනය සහ වේලාව අපිට සඳහන් කරන්න. ශාලිකා මහත්මිය ආයුබෝවන්. ඔව්, අපිට ඔබේ උපන් දිනය සහ වේලාව සඳහන් කරන්න. 1984 ජනවාරි 27. උපන් වේලාව? දවල් 12:05. දවල් 12:05. උපන් දිස්ත්‍රික්කය මොකක්ද? ගාල්ල දිස්ත්‍රික්කේ. හොඳයි. මොන වගේ කාරණාවක් පිළිබඳවද ඔබතුමීට දැනගන්න අවශ්‍ය කරන්නේ විශේෂයෙන්? විවාහය සහ අනාගතය ගැන තමයි දැනගන්න ඕන මට. හොඳයි, අපි බලමු. අද දවසේ ප්‍රවීණ ජෝතිර්වේදී ගෘහවාසුවේදී ජගත් කුමාර් මහත්මයා මොන වගේ දෙයක් ඔබ ගැන කියන්නේ කියලා. ඔබ මේෂලක් නේද? අපි බලමු. 0112617215, 0112617215, 0714439935, 0714439935 කියන දුරකථන අංකවලින් ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රවීණ ජෝතිර්වේදී ගෘහවාස්තුවේදී ජගත් කුමාර් මහත්මයාව සම්බන්ධ කරගන්න, ඔබේ ජන්ම පත්‍රය පෞද්ගලිකව පරීක්ෂා කරවා ගන්න. ඔබතුමියගේ අතරම මේ කේන්දරේ හැටියට 2020 පෙබරවාරි 27 ඔබතුමගේ කාලේ
නරක කාලයක් ගත වුණේ. පහුගිය කාලේ මානසික පීඩා, චිත්ත පීඩා, කරදර බාධක ආවේ නැද්ද අවුරුදු 3කට උඩදී? ආවා ආවා. අනිවාර්යෙන් එනවා. පැහැදිලිව වෙනවා. ඒ වගේම තමයි ඔබතුමගේ අම්මා ඉන්නවද? ඔව් අම්මා ඉන්නවා. තාත්තා? තාත්තා නැහැ. ඒ දෙන්නන් එක්කෙනෙක් අනිවාර්යෙන් පහුගිය කාලේ නැති වෙන්න ඕනේ. එහෙම වුණාද? ඕ දැන් අවුරුදු 13ක් 15ක් විතර වෙනවා නේද කියලා. ඒක තමයි. ඒ කාලේ පහු කරගෙන ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ දෙමාපියා දෙන්න එක්කෙනෙකුගේ ජීවිතේ නැති වෙන කාල සීමාව පහු කරගෙන ඔබතුමිය ඇවිල්ලා තියෙන. ඔබතුමියගේ තුනටි අමාරුවක් තියෙනවා. යටිපඩේ කොරවීමක් විතර හැදෙන්නේ නැද්ද? පහුගිය කාලේ යටිපඩ අමාරුවක් තිබිලා හොඳ වුණා දැන්. හා ඒක තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒක පරිස්සම් කරගන්න විවාහයට මේ පොඩි බාධා කරදර තියෙන කේන්දරයක්. නමුත් ඔබතුමිය පහුගිය කාලේ යම් යම් සම්බන්ධතා හරි යෝජනා හරි ඇවිල්ලා හරි ආව බිඳිලා ගියාද? සිකුරුගේ මහ දසාව දැන් ආරම්භ වෙලා තියෙනවා. පැහැදිලිවම සෙනසුරු විවාහ ත්‍රිකෝණයට එනවා. ලබන අවුරුද්දේ අග වෙනකොට ඔබතුමියට විවාහ ප්‍රමාද විවාහය තියෙන අනිවාර්යම ඉදිරි අවුරුදු දෙකේදී මංගල කටයුත්තක් කරේ. ඒ පිළිබඳ මේ යොමු වෙලා කටයුතු කරන්න විශේෂයෙන් කළ යුතු යමක් තිබෙනවද? පැහැදිලිවම කරන්න දෙයක් තියෙනවා. ඔය අනාථ ළමා නිවාස වල හරි දුප්පත් ළමයි ඉන්නවා. විවාහ වෙන්න බැරුව යම් යම් ප්‍රශ්න වලට මැදි වෙච්ච අය. ඒ වගේ කෙනෙකුට පිහිටක් වෙලා ඔබතුමිය මගේ අතින් මොකක් හරි අවඩක් අසාධාරණයක් කාට හරි වෙලා තියෙනවා සසර එන ගමනේදී මේ පුණ්‍යමයි මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ සියලු දෝෂ දුර වේවා කියලා ඒ වගේ දුප්පත් අසරණ දරුවෙකුට හොයලා බලලා කැමැත්තෙන් උදව්වක් කරන්න. ඒක චේතනාව ඇති කරගන්න. ඒ චේතනාව ඇති කරගන්න ඕන ඔබේ දියුණුවට නෙමෙයි, ඒ දරුවාගේ දියුණුව වෙනුවෙන් කරන්න විශ්වය තීරණය කරා. ඔබට කරා ඔබට කරන්න ඕනේ අනිවාර්යයෙන්ම පිටපලාතකින් විවාහයක් තියෙනවා. තව අවුරුදු දෙකක් ඇතුළත පහුගිය කාලේ නොයේ කරදර ඇති වෙලා තියෙනවා. කේන්දරේ ගලපලා කරන්න. මොකද හේතුව මේක තරුණ කාලේ ඔබ බැඳලා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි විවාහයක් සාද වෙනවාමයි. මේක වෙන්නව තියෙන එකක්. නමුත් ඒ සම්බන්ධකම් එකක් දෙකක් තුනක් ඇවිල්ලා කැඩලා තින්නේ ඒක. හොඳයි, අපි හිතනවා ඔබට හොඳ පිළිතුරක් ලැබුණා කියලා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට රැඳිලා ඉන්න 0115299209 මැදිරිය දුරකථන අංකය අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. දැන් වහල ගැන අපි ගොඩක් දේවල් කතා කරා ජගත් මහත්මයා. හැබැයි දැන් දින ප්‍රශ්න වහල නැති එක. දැන් අලුතෙන් ගෙවල් දොරවල් හදනවා. මේ එකක් තමයි ඔව් වහලයක් ගැහුවම ලොකු වියදමක් යනවා. අනිත් එක තමයි වහලයක් ගැහුවම සිවිලිමකුත් හදන්න ඕනේ. දැන් ඔය ෆිනිෂින් වහල කියලා සමහර මේ විලාසිතාවන් නිසා ලොකු මුදලක් වියදම් කරන්න වෙන හින්ද අපි විසඳුමකට යනවා මේ ස්ලැබ් එකක් දාලා වහලයක් නැතුව ගයක් හදනවා. මේක කොහොමද ගෙදරකට බලපාන්නේ? අද ඉතින් වහලයක් නැතුව ගයක් හදනවා කියන්නේ ඔළුව නැතුව මේක බීමුනාක් තමයි. ඔබට මම කියන්නේ වහලයක් අනිවාර්යෙන් ගෙදරකට තියෙනවා. මේවයි හොඳ කතාවක් ඇවිත් මේ දෙවිනි අපි සබහා ධර්මයෙන් ටික ටික ඈත් වෙලා යන්නේ. මේ සබහා ධර්මයෙන් ඈත් වෙනවා අපි. ඉස්සර එහෙම නේ පොල්ලතු වහලේ තිබුණා. පිදුරු වහලේ තිබුණා. ඒවා ගැලවිලා ගැලවිලා ගියා. මැටි ගෙවල් අයින් වුණා. ප්‍රසේ සිමේ ගඩොල් වලට ආවා. කබොක් වලට ආවා. ඊළාට දැන් තිමින්ති ගල් වලට ආවා. කොහොම ගිහිල්ලා 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 අපි දැන් මේක දැන් කෙලින්ම කොන්ක්‍රීට් ලෝකයකට යන්නේ. කොන්ක්‍රීට් කියන්නේ සනිකරම සබහා ධර්මයට විරුද්ධ වන සංකල්පයක්. එතකොට කොන්ක්‍රීට් ගෙවල් වල ඉන්නවා කියන්නේ ඉතින් මේමයි. සබහා ධර්මත් එක්ක සම්බන්ධය අඩු වෙනවා. ඒ වගේම තමයි පටහැනි සබහා ධර්මයට පටහැනි යමක් අපි පටන් ගත්තොත් ඒක විපාකත් යම් ප්‍රමාණයකට අඩු වෙනවා. දේවිදාර වහලවල් ගැසීමේදී ඇත්තටම හරියටම ඒ ලී දඬු යොදාගෙන හරියට ගහනවා කියන්නේ විශ්ව ශක්තිය අපි ගෙන්නගෙන අපිට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව ලබා දෙන ක්‍රමයක් තමයි ලී දඬු යොදාගෙන වහලයක් ගැසීම. දැන් අද කාන්තාර ප්‍රදේශවල තමයි කොන්ක්‍රීට් වහල දාන්නේ. මොකද ඒගොල්ලන් ලී නැහැ. කටාරවල ගිහිල්ලා තියෙනවා මම සෞදි අරාබිය රටවල ගිහිල්ලා බලන්න ඒවයි වහලවල් නැහැ. මහලවතී කොන්ක්‍රීට් ස්ලැබ් තමයි. හැබැයි හැබැයි අපි දැකලා තියෙනවා නේ ලස්සන ලොකු ගෙවල් වල ඒ අය සතුටින් ඉන්නවා. ඔව් මේවයි. ඒක තමයි මම කියන්නේ. කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ස්ලැබ් එක දැම්මත් වහල ගැව්වත් ඔබගේ ක්‍රියාව බලපානවා. මතක තියාගන්න. හොඳට අන්න ඒක හොඳ කතාවක් මම කියන්න. දෝෂ තියෙන එක ඇත්ත. දැන් අපි මුදුන් ගැටලිය ජොයින් කරනකොට ඒ මුදුන් ගැටලියේ අතු ගිය පැත්ත හැමදිස්සෙම උතුරු දිශාවට දාන්න. හරිද? කොහොමද ඒක හොයාගන්නේ? හොයාගන්නේ යටලීය. දැන් අපි තු මේක කියලා යටලීය. මේ ලී දණ්ඩ මේක දෙකේ හතරේ ලොකු ලීයක්. හරි මැද්දෙන් එල්ලන්න. ලනුවකින් ගැට ගන්න. එතකොට ලීයේ මුල තියෙන පැත්ත ලී අග ගහේ මුල තියෙන පැත්ත පාත් වෙනවා. බරයි. බර වැඩි. අතු ගිය පැත්ත සැහැල්ලුයි. එතකොට ඒ සැහැල්ලු පැත්ත තමයි හැමදෙස්සෙම උතුරට තියන්නේ.
දකුණු පැත්තර මේක තියලා ආයිත් යටලියක් මුට්ටු කරනකොට ආයිත් අතු තියෙන පැත්ත අතු තියෙන පැත්ත අර මුල මුල තියෙන පැත්තට හේතු කරනවා. එහෙම තමයි එකතු කරගෙන අද මේවා බලන්නේ. බලන්නේ නැතුව හිතුව මතේ හිතුව දේවල් කරනවා. දොරක් හදනකොටත් එහෙමයි. එතකොට තිලිනි මතක තියාගන්න මොන දොරවල් හැදුවත් මොන වහල ගැහුවත් මොන විදියට කොන්ක්‍රීට් ස්ලැබ් දැම්මත් ස්ලැබ් එකක් දැමීමේ වහල වලින් දෝෂ ගොඩක් අවම වෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් අපි සුභා ධර්මයට අනුගත වෙනවා කියන්නේ මේ වගේ ලීදඩු තියෙන රටක ඒ දැව යොදාගන්නේ සුභා ධර්මයත් එක්ක යන්න ඕනේ ඉන්න. සුභා ධර්මයට පිටුපාල යනත් ක්‍රමයක් තියෙනවා. නමුත් ওই මොන තේට ක්‍රමයට පිටුපෑවත් හේන්දරේක තියෙන කලින් ග්‍රහණය කරගත්තා. දැන් මේ කරන ක්‍රියාව දිහා කවුරුකක් බලන්නේ නැහැ නේද? ඔව්. තමන් කරන ක්‍රියාව පැත්තකට දාලා කලින් කරපු කේන්දරවල තියෙන ක්‍රියාව දිහා අහලා මහත්තයා මට හොදක් වෙනවද? කවද්ද හොද වෙන්නේ? කවද්ද ගිය හදන්නේ? කවද්ද කසාද බඳින්නේ? කවද්ද දරු හදන්නේ කියලා හොයන. හැබැයි දහපත් දුරා වැඩ කර කර දහ දුරා වැඩ කියන්නේ මොකද? දුරු කළ යුතු 10ක් තියෙනවා. ඒකට තමයි දස අකුසලයේ කියලා කියන්නේ. දස අකුසලයේ කරන කෙනාට කියනවා දහ දුරා වැඩ කරනවා කියලා. හරිද? කෙනෙක් වැරද්දක් කරන්න පුළුවන්. 1යි 2යි 3 වෙනි කතාවට යන වැරද්දක් කරන්න බෑ. ඕනතරම් මිනිස්සු වැරදි කරනවා. වැරදි කරලා සමාජය තරුණ කාලේ අපි අතනොත් වැරදි වෙලා ඇති. වැරදි කරනවා යාළුවෝ ආශ්‍රය කරන් තියෙ වෙනවා. නමුත් මිනිස්සේ වුණාම ඒක හදා ගන්න ඕනේ. වැරද්ද හදා නොගෙන වහලේ වැරද්ද විතරක් හදලා වැඩක් නැහැ. තමන්ගේ ක්‍රියාව A to Z බලපානවා. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. කේන්දරයක තියෙන ජීවත් වෙන අවුරුදු 80ක් ආයුෂ. මොකද්ද දැන් ලංකාවේ උපදිනකොට වීසා එකක් වදිනවා අවුරුදු 80යි. දැන් ඔබ අවුරුදු 20 ඉඳලා පාප මිත්‍ර සේනෙට ඇබ්බැහි වෙනවා. හරිද? දුම් වැටි මත්පැන් දවසකට ඉවර කරනවා බෝතලයක් දවසකට දුම් වැටි 10 15 20ක් ඉවර කරනවා. ඔබ 80ක් ආයුෂ වළඳයිද? නැහැ. අවුරුදු 45 50න් හෘදයාබාධයක් ඇතුළේ මිය ගියාට පස්සේ කේන්දරය අරගෙන යන ඒ වගේ කෙනෙක් මෙයා ජීවිතු අතර ඉන්නවා මෙයාට හොඳ කාලයක් ගත වෙනවා කියලා කියයි. අන්න ජෝසියට වර්ධින තැන. ඒ වගේම තමයි ගෙනහලා තියෙනවා යම් අකුසල කර්මයක්. ඒක විපාක අඩු කරගන්න තමයි ක්‍රියා බලපාන. ඔය කේන්දරවල තියෙන කලින් ග්‍රහණය කරගත්තේවා. ග්‍රහණය කරගත්තේවා. ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. තමාගේ ක්‍රියාව. දැන් මෙතන තියෙනවා චැනල් 16ක්. ලංකාවේ. මේ චැනල් 16 මෙතන තියෙනවා. මට සියත බලන්න ඕන මම සියත ග්‍රාහකයා වෙන්න ඕන ග්‍රහණය කරන්න ඕන. ඒ වගේ චැනල් 9ක් තියෙන විශ්වයේ මේකට කියනවා රවිචන්ද කුජබුදු ශනි රාහු කේතු කියන. බුද්ධියට අධිප ශක්තිය බුද. ප්‍රඥාවට අධිප ශක්තිය ගුරු. එතකොට බුද්ධියට අධිප ශක්තිය මම උපාදාන කරන්න ඕනේ නැහැ. මම මොකද කරන්න ඕන? ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්න. මාසෙකට පොත් 10ක් අරන් දෙන්න. අවුරුද්දට පොත් 100යි. අවුරුදු 10ට පොත් 1000යි. අවුරුදු 20ක් යනකොට පොත් 10000යි. ඔබට වර්ණාසන්න චිත්තේදී මතක් වෙනවා මම ඉගෙන ගන්න දරුවන්ට බුද්ධිය වර්ධනය කරන්න උදව් කළා කියන ගතිය ඔයා හැදුවා වැඩි කාලයක්. හදපු ගතියටයි විඥානය යන්නේ 15. අන්න ඒක මතක් වෙච්ච ගමන් ඊළඟ ආත්ම නැවතත් ඔයා මනුසාත්ම ලබලා බෞකසුකට උක්කන්ති වෙනකොට හරියටම අද දැන් මේ කාලේ බුද කන්‍යාව ඉන්නේ. බුද රාශිවලල්ලේ බලවත් වෙන අවස්ථාව උදා වෙනකන් ඔයා මනුස්ස ලෝකෙට එන්නේ. ඔයා හදපු ගතිය ඒකයි. එහෙනම් කේන්දරේ භද්‍රා යෝගයේ තියෙනවා. අපි කේන්දරේ බලලා කියනවා මේ දරුව මහා ප්‍රඥාවන්තය හොඳට ඉගෙන ගන්න හොඳ බුද්ධිමත් ළමෙක් හොඳට ඉගෙන ගන්නවා කියලා. දැන් ඒ ඉගෙන ගන්න වැඩේ කරලා දුන්නේ බුදුද තමන් කරපු ක්‍රියාව. ග්‍රහයාගේ ගතිය තමන් ගත්තොත් ග්‍රහය දානේ කරන්නේ ඒ ගතිය. අපි යන ගතියටයි අපිට හැදෙන්නේ. මිනිස්සෙක් වුණත් බළු වැඩක් කළොත් අපි බල්ලයි කියලා කියනවා. හරක් වැඩක් කළොත් හරේ කා දැම්මොත් හරකා කියනවා. එහෙනම් ඒ ගතියට නිතර නිතර හිත පුරුදු කරපු කෙනාට මොකද වෙන්නේ ඊළඟ භාවේ? හදපු ගතියටයි විඥානය යන්නේ. ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. පැහැදිලිව. එතුමා හැමදාමත් අර අපිට ලබා දිය යුතු දැනුමෙන් එහාට ගිහිල්ලා බොහොම ප්‍රායෝගිකව අත්දැකීම් සහිතව කරුණු කාරණා පැහැදිලි කරනවා. අද දවසෙත් කියපු දේවල් අතරතුර ඔබට ගන්න විශේෂ කාරණාවක් තියෙනවා. අපි ජීවිතේ හොඳ දේ කරන තාක්කල් ඔබ නෙලා ගන්න ජීවිතේ හොඳ දේ. ඒ නිසා ඔබ යම් කිසි ක්‍රියාවක් කරන්න පෙර ආතෝ දේවතාවක් ඒ පිළිබඳව හිතන්න. හොඳ දේවල් වලට ඔබ ඉදිරිපත් වෙන්න ඔබට හොඳ ප්‍රතිඵල ජීවිතේ නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වගේ වටිනා දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න අද දවසේ එතුමා බෙදක සම්බන්ධ වුණා. ඉතින් ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න, ඔබට පෞද්ගලිකව කතා කරන්න මුණ ගැහෙන්න ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ගෘහවාස්තුවේදී ජගත් කුමාර මහත්මයව සම්බන්ධ කරගන්න ආකාරය මම ඔබට මතක් කරන්නම්. 01 12 614 215 01 12 614 215 දුරකථන අංකය වගේම
Bindoi hatai ekai hatarai tisnavai anupahai tisek bindoi hatai ekai hatarai tisnavai anupahai tisek dora katanang kebeli netu maja katakara nomor pelan kamatino. Praveen Jyothi Wedi Gruha Vastu Wedi Jagat Kumar Mahatmaya bohong mestuti ayo. Hanya itu dili miradiak mana dengen mereka cian nona. Ada kali godak me dengan graha maru tino israr guru maru rau maru mandekala tino antar jale amam dewa minisung rawat tino. Harga pala dina, meka pala dina, harga dana, meka dana, kawa dawat, bahir dewa lini, tamangi karmi shekaran bae, tamangi kriawa di sebalan, tamang karna di bade ikan sebalan, karna kriawa teka me sil dewa lini ras kara ganda puluan, tamangi kriawa di sehatla balan, dina pata alut video saha praulti nara mei mata, iha the button ika klik kara, siata TV subscribe karana. Video gana mulin madana gana, memesinu klik karana.